සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන. මම මදුනිකා කරපුටුගල. අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. බාලදක්ෂීන් නව දැනුම තාක්ෂණය සමග ඉදිරියට යා යුතුයි. ජනපති පවසයි. ශ්‍රී ලංකාවේ සංවර්ධනයට උපරිම සහය. ඉන්දිය අගමැතිගෙන් ප්‍රකාශයක්. හෙටත් ප්‍රදේශ රැසකට තද වැසි. ඇෆ්ගනිස්තාන මහමැතිවරණය අතරතුර බෝම්බ පිපිරීම්. එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය එංගලන්තයට. බාලදක්ෂ ව්‍යාපාරයේ නව දැනුම සහ තාක්ෂණය සමග ඉදිරියට යා යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. මහනුවර පොල්ගොල්ල සමූපකාර ආයතනයේ පැවති ජනාධිපති බාලදක්ෂ සම්මාන උළෙලට එක්වමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයයි සම්මාන උළෙල සංවිධාන කළේ. බාලදක්ෂ දිස්ත්‍රික් 37කින් ජනාධිපති පදක්කම් ලැබීමට සුදුසුකම් ලැබූ 1195 දෙනෙකු මෙහිදී සම්මාන ලබා ගත්තා. වයස අවුරුදු 18 වන විට බාලදක්ෂයෙකු ජනාධිපති පදක්කම් ලබා ගැනීමට භාරදූර කාර්යයන් රැසක් ප්‍රගුණ කළ යුතුයි. මෙවැනි සම්මාන උළෙලක් පැවැත්වෙන්නේ වසර 4කට පසුව වීමද විශේෂත්වයක්. බාලදක්ෂ ව්‍යාපාරයේ නව වෙබ් අඩවිය විවෘත කෙරුණේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්. බාලදක්ෂ ව්‍යාපාරයේ දරුවන්ට ජීවිත ජයග්‍රහණය කිරීමේ අභියෝගය ජය ගැනීමට මනා පිටුහලක් බවයි ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ. බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවුල් සාමිතුමා, බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කරන යුගයේ ආර්ථික, සමාජ, දේශපාලන, තාක්ෂණික තත්ත්වයන් නොවේ අද තිබෙන්නේ. ඒ සියල්ලම අද වෙනස් වෙලා තිබෙනවා. ඒ තිබෙන විශේෂයෙන් සමාජ පසුබිම් සමග, ලෝකයේ නව දැනුමත් සමග, තාක්ෂණික ලෝකයේ තරණකාරීත්වයෙන් අද සියල්ල ඉදිරියට යනවා. ඒ වෙනස් වීම අනුව සියලු දේ වෙනස් වී යුතු වෙනවා. ඒ නිසා බාලදක්ෂ ව්‍යාපාරය තුළ තිබිය යුතු තිබෙන මූලික සිද්ධාන්ත, මූලික ප්‍රතිපත්ති, මූලික දර්ශනය මුල් කරගත් ඒ තේමාවන් තුළ කටයුතු කරමින් කාලානුරූපව යුගයට අවශ්‍ය පරිදි බාලදක්ෂ ව්‍යාපාරයේ අවශ්‍ය වෙනස්කම් විය යුතුයි කියා මා විශ්වාස කරන්නේ. වාණිජ්‍ය සමාජයක, තරණකාරී ලෝකයක යහපත් දේට වඩා අයහපත් දේ, අවිනීත දේ විශාල වශයෙන් ගලා යන ලෝකයක අපි ඒවාට මුහුණ දී යුතු වෙනවා. ඒ තුළ අපේ ජීවිතය වඩාත් යහපත් ලෙස සකස් කරගත යුතු වෙනවා. ගුවන් බාලදක්ෂ ජම්බෝරියට සහභාගී වී සිටින ශිෂ්‍යයින්ට ජනාධිපතිතුමා මෙහිදී සිය සුබපැතුම් එක් කළා. නේපාලයේ K2 කඳුවැටිය තරණය කිරීමට එක් වූ මහනුවර ධර්මරාජ විද්‍යාලීය බාලදක්ෂ කණ්ඩායම වෙනුවෙන් දැක් වූ අනුග්‍රහය සිහිපත් කරමින් ජනාධිපතිතුමා වෙත ගෞරව සම්මානයක් පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා. මධ්‍යම පළාත් ආණ්ඩුකාර PB දිසානායක, පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මෙරිල් ගුණතිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ඉන්දු ශ්‍රී ලංකා සමීප සබඳතා ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය හා සංවර්ධනය වෙනුවෙන් ඉන්දියාවේ උපරිම සහය ලබා දෙන බව ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දිය අග්‍රාමාත්‍යවරයා අතර පැවති හමුවේදී මේ බව අවධාරණය කෙරුණා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත මදුශංක මහමිතව. ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පවතින්නේ දීර්ඝකාලීන සබැඳියාවක්. ඒ ඓතිහාසික බැඳීම තවත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දිය නිල සංචාරය පසුකෙදා සිදුණා. අද මේ සංචාරයේ තුන්වන දිනේ අද දවස සුවිශේෂී දිනයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අතිසාර්ථක සාකච්ඡාවක් අද දවසේදී පැවැත්වුණා. ලංකාවත් ඉන්දියාවත් අතර තිබෙන සබඳතාවේ ශක්තිමත් කරමින් ලංකාවේ ආර්ථික සංවර්ධනයට රටේ සංවර්ධන වෙනුවෙන් ඉන්දිය රජයේ දායකත්වය ලබා දෙන බවයි එහිදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කළේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන මිතුතම තව තවත් ශක්තිමත් වන නිල සංචාරයක් නිමා කරමින් අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාව බලාපොරොත්තු වීමට නියමිතව තිබෙනවා. ඉන්දියාවත් ලංකාවත් අතර තිබෙන මේ සබඳතාව තව තවත් ශක්තිමත් වේවා කියන බලාපොරොත්තු ප්‍රාර්ථනාව සහිතව අපි ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට සමුගන්නවා. සුරංජිත් දේශප්‍රිය, දුෂාන්ත දර්ශන සමගින් මම මදුශංක මහමිතුව ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට.
ශාසන මාමක ජන ප්‍රසාදන ගෞරව සම්මානෙන් පිදුම් ලැබූ අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සුබ පැතුම් එක්කලා. ආගමික සහ සමාජීය වශයෙන් සිදුකරන මෙහෙවර අගෙමින් අස්ගිරි මහවිහාර පාර්ශවය අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතාට ශාසන මාමක ජන ප්‍රසාදන ගෞරව සම්මානය පිරිනැමුවා. අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මහනුවර අස්ගිරි මහවිහාර උපෝසථාගාරයේදී උත්සවය පැවැත්වුණේ. එම අවස්ථාවට සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා වෙත සිය සුබ පැතුම්ද එක් කළා. මල්වතු පාර්ශවයේ අනුනායක පූජනියංගොඩ විජිත සිරිස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සහ මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ඉන්දියාවේ උතුරු පංජාබ් ප්‍රාන්තයේ සිදු වූ දුම්රිය අනතුරෙන් පුද්ගලයන් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාව වෙත ශෝකය පළ කළා. උතුරු පංජාබ් ප්‍රාන්තයේ අමෘත්සර් ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ සහ ඒ අබට ප්‍රදේශයේ ආගමික උත්සවයක් සමරමින් සිටි පිරිසකුයි මෙලෙස දුම්රිය කැටී ඇත්තේ. ඉන් පුද්ගලයන් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. තුවාල ලැබූ සංඛ්‍යාව 100ක්. සිදිය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්දියාව වෙත සියශෝකය සහ කනගාටුව පළ කර තිබෙනවා. තුවාල ලැබුවන්ට ඉක්මන් සුවයද ප්‍රාර්ථනා කරන බවයි ජනාධිපතිතුමා නිකුත් කළ ශෝක පණිවිඩයේ දැක්වෙන්නේ. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ඉන්දිය රජය සහ ජනතාව වෙත සියශෝකය පළ කළා. සෑම මැතිවරණ කොට්ටාශයකම රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ශාඛා පිහිටුවන බව අමාත්‍ය රාජිත සේනරත්න මහතා පවසනවා. අනිස්මාන වෙනකොට සියලුම රෝහල්වල මිල නියාමනය කරන හැම ප්‍රතිකාරයක්. ඒගොල්ලෝ තමහර තැන්වල කරන මංකොල්ල කෑම මන් නවත්තුන. අද මනුස්ස ගමට ප්‍රතිපත්ති දීඳු කරා. එදා පිළිකා රෝගියට තිබුණේ ලක්ෂ 15යි. මගේ ජනාධිපතිතුමා කියනවා සෞඛ්‍ය ඇමති විදියට තුමා කීප සැරයක් ඇවිටිලි කරා මේක ලක්ෂ 25ක්. ඒකට ඉඳ දුන්නේ නැහැ දරා. ඒකට අහිංසක දුප්පත් මිනිස්සු ඔක්කොම හිතුවේ මම මිය යන්නේ අනේ මගේ කරුමෙට මේ හැදුන පිළිකාවට කියලා. නෑ සහෝදරනි, ඔක්කොම මිය ගියේ සල්ලි නැති කම. අද ස්ටේට් 3 වල පැතිරිලා යන්න ඉස්සෙල්ලා රෝහලකට ආවොත් අපි ගාවත් සියලුම ඖෂධ තියෙනවා. අද ලෝකේ තියෙන හොඳම ඖෂධ ජීවිතය ආරක්ෂා කරනවා. මම බලාපොරොත්තු වෙනවා රාජ්‍ය ඖෂධ සංස්ථාව හැම මැතිවරණ කොට්ටාසකටම අඩු ගානේ එක ගෙවැනි එන වසර අවසානයේ වෙනකොට පිටවන්න. ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අලෙවි නියෝජිත හමුවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. පසුගිය වසරේ හොඳම අලෙවියක් වාර්තා කළ අලෙවි නියෝජිතයින් ඇගීම සහ තිරින ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා. නියෝජ අමාත්‍ය ෆයිසල් කාසිම්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති සරත් ලියනගියන මහතුරු නැතුරු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. පළතුරු ආනයනය සඳහා විදේශයට ඇදී යන රුපියල් මිලියන 90,000කට අධික මුදලක් මෙරටම රඳවා ගැනීමට අඹ කලාප වැඩපිළිවෙල යටතේ අවස්ථාව උදාවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හුංගම ප්‍රදේශයේ TEJC අඹ කලාපයේ වැඩ කටයුතු ආරම්භ කරමින්. අපනයනයේ ඉලක්ක කර ගනිමින් කෘෂිකර්ම අමාත්‍යංශය ආරම්භ කරන සංවර්ධන කලාප පිහිටුවීමේ වැඩපිළිවෙල යටතේයි මෙය ඇරඹුණේ. අක්කර 100ක අඹ වගා කිරන මෙම ව්‍යාපෘතියට ගොවීන් 200ක් සඳහා අවශ්‍ය අඹ පැල 7000ක් ලබා දුන්නා. මෙම වගා කලාපවල අස්වැන්න මිලදී ගැනීම සඳහා පෞද්ගලික අංශයේ ආයතන රැසක් සමග ගිවිසුම් අත්සන් කර ඇති බැවින් ගොවීන්ට තම අස්වැන්න අලෙවි කර ගැනීමට පහසු වෙනවා. ඒක අවශ්‍ය අර්බුද විතරමයි එළියට එන්නේ බොහොම පොඩ්ඩයි. දැන් නම් ටික ටික එළියට එන්න පටන් ගන්නවා. දැන් ජනාධිපති අපේක්ෂකයෝ පැත්තෙත් හැමදැනම අරයාවත් දිනන්න බෑ යා මිලිටරි නායකය. මෙයාවත් දිනන්න බෑ සිංහල ඡන්ද හම්බෙන්නේ නැහැ. අනිත් එක්කෙනා දෙමළ මුස්ලිම් හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඒක ඇතුලේ කල්ලිවාද ඒවත් මෙයා තියෙනවා. මාධ්‍ය දෙන්නේ ආණ්ඩුවේ තියෙන අර්බුද විතරයි. විපක්ෂයේ තියෙන අර්බුද ඉදිරිපත් කරන්නේ නැහැ. විශ්වාසයේ තියෙන සහ ජාත්‍යන්තර විශ්වාසයේ දිනාගත්තු නායකයෙක් මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වේ. පිළිබඳව කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඒක නියම වෙලාවට සිද්ධ වෙයි කියන සාතිකයයි අපිට තියෙන්නේ. දිවේනේ ප්‍රදේශ රැසකට හෙට දිනේත් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළඟේ වේගයේද වැඩි විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය හෙට දිනෙදිත් බලාපොරොත්තු වෙනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. විශේෂයෙන්ම මධ්‍යම ඌව සහ සබරගමු පළාත්වල, අම්පාර, මඩකලපුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි බලාපොරොත්තු වෙනවා. උතුරුමැද සහ වයඹ පළාත්වල මිලිමීටර් 100ට වැඩි තද වැසි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං නිවිද දිශාවෙන් හමනවා. දිවයින වටාවන අනිකුත් මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමනවා. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 10ක් 20ක් අතර අගයක් ගන්නවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං නැති වෙන්න පුළුවන්. එවිට එම මුහුදු ප්‍රදේශයේ තාවකාලිකව රැළවීමේ හැකියාවක් පවතිනවා. ජාතිවාදය ආගම්වාදය පතුරවා රට ගිනි තබා විනාශ කරහෝ තම පවුල් බලය වර්ධනය කර ගැනීම විරුද්ධවාදීන්ගේ එකම අරමුණ බවත් ජාති ආගම් බේද අතුගා දමා ඒකීය රටක් තුළ සියලු දෙනාට සංහිඳියාවෙන් ජීවත් විය හැකි යුගයක් මෙම රාජ්‍ය නිර්මාණය කර ඇති බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එදා බිහිවුණු නායකයෝ තමන්ගේ යුතුකම ඉෂ්ට කරේ නැහැ. රාජ්‍ය ත්‍රස්තවාදයේ තුලින් මේ රටේ ජනතාව කැරකොප්පුවට ගෙනිච්ච ඒ වගේ ඒකාධිපති යුගයක් එදා ක්‍රියාත්මක. නමුත් රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මිනිසා ජීවත් කරවන නායක. දැන් ඝාතන සංස්කෘති ක්‍රියාත්මක කරපු අලුගෝසු නායකයෝ ක්‍රමක්‍රමයෙන් හිස ඔසවන්නට උත්සාහ කරනවා. ඒ අයගේ දේශපාලන ගමන සාර්ථක වෙනවද නැද්ද කියන එක තීන්දු කරන්න ඒ අයගේ උත්සාහය දේශපාලන උපක්‍රම තුලින් විවිධ කූට ක්‍රමෝපායන් තුලින් කොහොම හරි රාජ්‍ය බලය අතට අරගෙන ආගම් වාදයයි ජාති වාදයටයි තමන්ගේ අතින් මුළු රටම ගිනි තැබීමේ ව්‍යායාමයයි ඒ අයගේ ඒකායන අරමුණ සහ බලාපොරොත්තු. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්මුරේ උතුර කොකුවිල්හි ඉදිකළ විලුදුනගල් සහ සුබිච්චම් නගර යන උදා ගම්මාන දෙක ජනතා අයිතියට පත් කරමින් නිවාස 43කින් සමන්විත ගම්මාන දෙක සඳහා වැය කළ මුදල රුපියල් 1,360ක්. මෙහිදී රුපියල් 1,175ක් වටිනා සංවර්ධන බිම් කොටස් 43ක හිමිකම් ප්‍රදානය කෙරුණා. ප්‍රතිලාභී පවුල් 250කට රුපියල් 1,250ක් වටිනා නිවාසාධාර, රුපියල් 100ක් වටිනා නිවාස ණය, අඩු ආදායම් ලාභී පවුල් 100කට රුපියල් 100ක් වටිනා විසිරි නිවාස ණය, සොඳුරු පියස නිවාස ණය ප්‍රදානය යටතේ රුපියල් 150ක්ද මෙහිදී ප්‍රදානය කෙරුණා. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය සෙයඩි අලි සහිර් මවුලානා, පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රීනේෂන් සහ මඩකලපුව නගරාධිපති ත්‍යාගරාජා සර්වන භවන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. පසුගිය පාලන සමයේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව ගැටලු මතු වූ බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. වත්මන් රජය යටතේ අධිකරණයේ ස්වාධීන ආයතනයක් බව හිටපු ජනාධිපතිවරයාටද පිළිගැනීමට සිදු වී ඇති බවයි බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. විමල් වීරවංශය තමයි නඩුව හැවේ ශිරාණි බණ්ඩාරනායක විරුද්ධව පාර්ලිමේන්තු ඇයට අපහාස කළා, හිරිහැර කළා, පීඩා කළා. සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රමවේදයකට එතුමිය බලෙන් අග්‍රවිනිශ්චකාර ධුරයට ඇදලා දැම්. තමන්ට ඕන විදිහට හිතුවක්කාරව විනිශ්චකාරවරු පත් කළා. නීතිපති පාර්ලිමේන්තුව තමන්ගේ පෞද්ගලික පාලනයට ගත්ත ඉතිහාසයේ කවදක්වත් නැතුව එහෙම කරපු මහින්ද දැන් කියනවා අධිකරණයේ ස්වාධීනත්වය දැන් මේ රටේ ඇති වෙලා තියෙනවා කියලා අපි කියන බොහොම ස්තුතියි. දැන් අධිකරණයේ ස්වාධීනයිනේ, විශ්වාසයිනේ. එහෙනම් දැන් කරන්න ඕනේ ජොන්ස්ටන්ට විරුද්ධව තියෙන ඉතුරු නඩු ටික. ඒක එකක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ නඩුව එකක්. එල්ටිටි සංවිධාන සමග එක වෙලා. ඒ නඩුවත් ඇතුළුව ඉතුරු නඩු ටික විභාග කළ යුතුයි ඉක්මනටම. මේ අතර අධිකරණයේ ස්වාධීනත්වයට වත්මන් රජය කිසිදු අයුරකින් බලපෑම් එල්ල නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහුමාන් මහතා පවසනවා. හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ලැබුණු නඩු තීන්දුවෙන්ම ඒ වඩාත් පැහැදිලි වන බවයි කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. දැන් අපි දැක්කා ජොන්ස්ටන් හිටපු ඇමතිතුමාව උසාවියෙන් නිදහස් කරලා තිබුණා. ඒක තුල පේනවා අද මේ ආණ්ඩුව කිසිදු ආකාරයේ තමන්ගේ විරුද්ධවාදීන්ට තියෙන නඩුවලට දේශපාලන බලපෑම එල්ල කරන්නේ නැහැ. මොකද අපි සියලු දෙනාම දන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ නඩු ආපු විදිය. මේ සිද්ධිය අවුරුදු 3කට කලින් වුණාද, අවුරුදු 4කට කලින් වුණාද කියන එක නෙමෙයි ගැටලුව තියෙන්නේ. ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරු තුමිය මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවට විරුද්ධව ලබා දීපු ඒ තීන්දුව උඩ පාර්ලිමේන්තු
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ටික එකතු වෙලා නඩුව අහලා එතුමියට තර්ජනය කරලා තමයි ගෙදර යවුවේ. අද මේ උදවිය නීති ආධිපත්‍ය ගැන කතා කරන්නේ. එතුමාගේ කාලේ වැරදි සිද්ධ වුණා. ඒ වැරදි දේවල් පෙන්නකොට මං හිතන්නේ එතුමාට කේන් තියෙනවා, මූණ රතු වෙනවා, ඇස් දෙක ලොකු වෙනවා. එතුමා ඊටාම ආවේගශීලීව වියරු වැටිලා ඉන්නේ. ඒ හින්දා මේ රජය ආරක්ෂා කරගන්න කියන පණිවිඩය තමයි එතුමා අපිට ලබා දෙන්නේ. අපි කියනවා ජොන්ස්ටන් මැතිතුමා වගේම අනෙකුත් නඩු ඉක්මනට අහන්න. ඒගොල්ලෝ වැරදි කරලා නැත්නම් නිදහස් කරන්න වැරදි කරලා තියෙනවා නම් ඒවට අවශ්‍ය දඬුවම් ලබා දෙන්න. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දියුණුවේ රැලිය වවුනියාව නගරයේදී අද පැවැත්ුණා. ඒ සඳහා ජනතාවගෙන් ලැබුණේ ඉහළ ප්‍රතිචාරයක්. සහන ණය යෝජනා ක්‍රම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පාගමනක් හා අත්පත්‍රිකා බෙදාදීමක් සිදු කෙරුණා. සහන ණය පිළිබඳ දැනුවත් කිරීමේ නිලධාරීන් හා බැංකු නිලධාරීන් හමු වී සාකච්ඡා කිරීමට ජනතාවට ඒ මොහොතේදීම අවස්ථාව හිමි වුණා. දියුණුවේ රැලියට ඉහළ ජනතා සහභාගීත්වයක් දක්නට ලැබුණා. ඒ අතුරින් තරුණ පරපුරේ හා කාන්තා සහභාගීත්වය කැපී පෙනුණා. මේ අතර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ කුලියාපිටිය ජාතික ඉදිරිකිරීමේ බැංකුවේ ණය කවුළුව විවෘත කිරීම සිදු කෙරුණා. ඒ අමාත්‍ය අකිල විරාජකාරී වසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ණය ඉල්ලුම් පත්‍ර බහර ගැනීමද මෙහිදී සිදු කෙරුණා. ඒ අනුව සූර්ය විදුලි බල පද්ධති, සුළු පරිමාණ ව්‍යාපාර, කුඩා සංචාරක නිවාස ඉදිකිරීම ඇතුළු ව්‍යාපෘති සඳහා සහනදායි පොලී යටතේ ණය ලබා ගත හැකි. ජාතික ඉදිරිකිරීමේ බැංකුවේ සභාපති අශ්වින්ද සිල්වා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. විවිධ වර්ගයේ ණය යෝජනා ක්‍රම තියෙනවා. 106ට 6.5ට වගේ අඩු පොලියකට තමයි මේ ණය දෙන්නේ. ඉතුරු ඒ වගේම ප්‍රමාණයක් රජය දරනවා. විවිධ දේවල් වලට ප්‍රාග්ධන මුදල් නොමැති වීම නිසා නැත්නම් ගත්තාම ඒවා ගෙවා ගන්න බෑ පොලිය වැඩි නිසා ගොඩක් වෙලාවට මේ වගේ දේවල් ආරම්භ කරන්න පුළුවන් කමක් නැහැ. අද මේ අවස්ථාව ඇති කරලා තිනවා. මේ වෙනකොටත් මේ විශාල ප්‍රමාණයකට මේ ණය ආධාර ලබා දෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ප්‍රාග්ධනයක් නැතුව හැකියාවල් තියෙන අය ඕන තරම් ඉන්නවා. ඒගොල්ලන්ට හොඳ අවස්ථාවක් මේ. සතුටටපත් වෙනවා මේ සේවය ලබා දීම. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මේ මහජනතාවට ලොකු සේවයක් වෙනවා. මේ වැඩසටහන අපි මහජනතාව ඉතා අගය කිරීමක් මේ අවස්ථාවේදී සිදු කළා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නයෝජනා යටතේ අපි වගේ ව්‍යාපාරිකයන් නංවා සිටින්න මේ වගේ ණයක් ලබා දීම සම්බන්ධයෙන් ප්‍රධාන කොට මම සතුටු වෙනවා. අපි වගේ ව්‍යාපාරිකයන්ට මේ වගේ සහන පොලේ යටතේ ණයක් ලබා දීම සම්බන්ධයෙන් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අපි වගේ නව අදහස් තියෙන ඕනතරම් කට්ටිය ඉන්නවා. ඒ වුණාට අපේ අදහස් ඉස්සරහට අරන් යන්න අපිට දිරියක් දෙන්න කෙනෙක් නැහැ. මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා හරහා කරන්න ලොකුම සහයෝගයක් ස්තුතිවන්ත වෙනවා. මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන නයෝජනා ක්‍රමය හඳුන්වා දීම සම්බන්ධවත් අපි වගේ සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ව දිරි ගැනීම සම්බන්ධවත් මේක අවස්ථාවක් කරගන්නවා. අපේ රටේ හැම දෙනාටම කියන්න මේ සම්බන්ධව දැනුවත් වෙලා ඕගොල්ලෝ තමන්ගේ ජීවිතේ ඉස්සරහට යන්න පිටිවහලක් කරගන්න කියලා. රොටුම සහ මාලිගාවත්ත ප්‍රදේශවලදී වෙඩි තැබීම් දෙකක් සිදුව තිබෙනවා. ඉන් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. රොටුඹ ග්‍රාමීය බැංකු වසලදී සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයන් 2 දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් මාවරල සහ මාතර රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා. මුහුණු ආවරණ සහිත ආරක්ෂිත හිස්වැසුම් පැළඳ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් 2 දෙනෙකු වෙඩි තැබීම සිදුකර බලාගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මේ අතර මාලිගාපත්ත ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් තවත් පුද්ගලයෙකු තුවාල ලැබුවා. ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. වයස අවුරුදු 24ක් වූ ඔහු මාලිගාපත්ත ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් 2 දෙනෙකුයි වෙඩි තැබීම සිදු කර තිබෙන්නේ. පළගිය සැකකරුවන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි. යෝන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනාගත් ක්‍රීඩිකාවන් සමග තරගාවලට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනට පැමිණියා. ආජෙන්ටිනාවේ පැවති තරගාවලියේදී ශ්‍රී ලංකාව එක් රන් පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා. බැඩ්මින්ටන් කණ්ඩායම මිසව්වේ රන් පදක්කම දිනාගත්තේ හසිනි අම්බලංගොඩගේ ක්‍රීඩිකාව නියෝජනය කළ කණ්ඩායමයි. එහෙත් ඇය පිළිගැනීමට ජාතික බැඩ්මින්ටන් අතුරු කමිටුවේ නිලධාරීන් කිසිවෙකුත් ගුවන්තොටුපළට පැමිණ සිටියේ නැහැ. තරගාවලියේ මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට පාරමී වසන්ත ක්‍රීඩිකාව සමත් වුණා. මේ වෙද්දි මගේ නිවස ගොඩක් අපලම් මට්ටම තමයි පවතින්නේ. පොඩි වැසිකුණ තොත්තර දානවා. මම ක්‍රීඩා කටයුතු අධ්‍යාපන කටයුතු කරගන්න මාසිකව කවුරුන් හරි පරිත්‍යාගයක් කරන්න ඉදිරිපත් වෙනවා නම් ඒකත් ලොකු දෙයක්. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලක්ෂයක් මුදලක් ලබා දුන්නා. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මාසිකව ක්‍රීඩා කටයුතු කරගෙන යන්න 15,000ක මුදලක් ලබා දුන්නා. ඒ මුදල ලැබුණේ මාසෙයි.
එවගේම අධිකරණ ජනාධිපතිතුමාට 115ක ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළා. ඒකෙන් මාසිකව රුපියල් 10,000ක් විතර හම්බ වෙනවා. ඒකත් ගත්තා. අනාගතයේදී ඔලිම්පික් පදක්කම ලංකාවට ගේන්න මට අවශ්‍ය කරන දේවල් ලබා දෙන්න. අපි දේවර රස්සාව කරන්නේ ගෙවල් ගාන ගිහින් සල්ලි ඉල්ලගත්තු වෙලාවල් තිබුණා. පාරමිට පිටිය ගලන් දීලා අපි බඩගින්න ඉන්න වෙලාවල් තිබුණා. ඉතින් ඒ වගේ ගොඩක් කලකිරීමෙන් තමයි ඒ දවස් ලැබෙයි හිටියේ අපි. ජපන් ගිහින් ආවට පස්සේ ජනාධිපතිතුමා 115ක් ස්ථිර තැන්පතුවක් දැම්මකින් 12,000ක් වගේ තමයි මාසෙකට හම්බුනේ. මාසෙයි ගත්තේ පාරමිට ගොඩක් මදි ඉතින්. අර පීඩා මාත්‍ය පරිසර මුස්තාපා එතුමාගේ නියෝජිත හැටියට තමයි මම මෙතෙන්ට ආවේ. මේ දරුවෝ ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගන්නේ. මේ ක්‍රීඩාවේ නියැලෙන ඉන්න දරුවන්ට ලැබෙන පහසුකම් බොහොමයි. අතිවිශිෂ්ට කවුරු හරි කියනවා නම් ක්‍රීඩකයෙක් අපිට පහසුකම් ලැබෙනවා අඩුයි කියලා. එහෙනම් අපිට එදා තිබුණේ මොනවද කියලා මම අහන්න කැමතියි. ඒ නිසා මම වගකීමෙන් ප්‍රකාශ කරන ක්‍රීඩාවේ ඉන්න නිලධාරීන් පුහුණුකරුවන්, ඒ වගේම මේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම, කනිෂ්ඨ කණ්ඩායම මින් ඉදිරි අපිට මොනෑම් හෝ අවශ්‍යතාවයක් පුහුණුව සම්බන්ධව, ඒ වගේම ඔබගේ කැමවීම ඉදුමිටුම් සම්බන්ධව ඔබට ප්‍රශ්නයක් ඇත්නම් ඉස්සෙල්ලා ඔබ මා වෙත ඇවිල්ලා යොමු කරලා ඒක ඉටුුනේ නැත්නම් ඒ ගැන ඔබ විවේචනය කරන්න. මොකද ඒ සියල්ල මනාව අවබෝධයක් තියෙන පුජ්‍යලය හැටියට මම දැන් ඔබ වෙනුවෙන් ඉන්නේ. ඇහැලියගොඩ නමුණියාවත්ත හා කැටේපොළ ගම් යා කරමින් ප්‍රතිසංස්කරණය කළ පාලම ජනතා අයිතියට පත් කෙරුණා. ඒ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පන්නවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සමග තවත් තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංගයේ. පසුගිය වසරේ මැයි මාසයේ පැවති ගංවතුරෙන් මෙම පාලම විනාශයට පත් වුණා. ග්‍රාමීය පාලම් ව්‍යාපෘති යටතේ පිළිසකර කෙරුණු පාලම සඳහා රුපියල් 148ක මුදලක් වැය කර තිබෙනවා. කැටේපොළ උමංගෙදර මහ ඇලවත්ත යන ප්‍රදේශවල 3000ක පමණ පිරිසකට මෙමගින් සෙත සැලසෙනවා. මේ පාලම ඉතාමත් අවදානම් සහිතව අපි හරි අමාරුවෙන් තමයි එහා මෙහා යන්නේ. මෙති ඇමෙතිවරු අපිට විශාල උදව්වක් වශයෙන් මේ පාලම ඉදි කරලා දුන්නා. අපි ඒ ගැන ගම්වාසීන් වෙනුවෙන් ඉතාමත්ම සතුටු වෙනවා. රජයට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. මේ පාලම අපිට ලබා දුන්න මන්ත්‍රීතුමාලටත් අපේ ස්තුතියම පුද කරමින් අපේ රජයට තව තවත් වැඩි වැඩියෙන් දියුණු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. වාරියපොළ හා බමුණාකොටුව ප්‍රාදේශීය ලේකම් කොටහස දෙක තුල ග්‍රාමීය මාර්ග පහක් සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය SB නවීන මහතාගේ ප්‍රධානත්වයෙන් වයඹ සංවර්ධන අමාත්‍යාංශයේ මගින් ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සඳහා වැයවන මුදල රුපියල් 100,000ක්. ඉමියංගොඩ, ගල්වැහැරගම, මැදුවාගම සහ බුබ්බෝව යන ප්‍රදේශවල 1,500කට ආසන්න පිරිසකට මින් සෙත සැලසෙනවා. විශාල පිරිසක් මේ පාරේ ගමන් කරනවා. මේක වැදගත් වෙනවා කුෂි පාරක් හැටියට. අවුරුදු 40-50ක් මේක මෙහෙම තමයි ගමන් කරේ. බොහොම සතුටුයි මේ පාර තෝරගෙන සංවර්ධනය කිරීම ගැන. පොළොන්නරුව රජරට මහා විද්‍යාලය පන්ති කාමර හිඟයට පිළියම් ලෙස නව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරුණා. පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන ව්‍යාපෘති යටතේ ඉදිකෙරෙන මෙම ගොඩනැගිල්ලට වෙන්කර ඇති මුදල රුපියල් 1,65,00,000ක්. මේ සඳහා ගුවන් හමුදාව ශ්‍රමදායකත්වය ලබා දෙනවා. මාස 18ක් ඇතුළත මෙහි ඉදිකිරීම අවසන් කිරීමට නියමිතයි. හිඟුරගුඩ ප්‍රාදේශීය සභාවේ සභාපති MR උඩවත්ත මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අපේ ඉස්කෝලේට ගොඩනැගිලිවල අඩුවක්ව පැවතුණා අධිකරු ජනාධිපතිතුමාගේ පිබිදෙනු පොළොන්නරුව වැඩසටහන යටතේ මේ ගොඩනැගිල්ල අපිට ලැබිලා දෙනවා දෙමව්පිය හැටියට. අපි බොහෝ සතුටු වෙනවා. අතරම දෙමව්පියෙක් වශයෙන් මම ගොඩාක් සතුටු වෙනවා මේ අපේ දරුවන්ට ඉදිරි අනාගතය වෙනුවෙන් දෙමහල් ගොඩනැගිල්ලක් හදලා දුන්න ගැන. ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා ජනාධිපතිතුමාට මේ ගොඩනැගිල්ල වාසල් ලබා දීම පිළිබඳව ආදිශිෂ්‍යෙක් වශයෙන්. ඉතාලියේ වීසා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළ කණ්ඩායමක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ සමග තවත් තොරතුරු කෙටි සටහන විශේෂාංගයෙන්. ඉතාලියට යාම සඳහා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 110ක මුදලක් ජවාරම්කරුවන් ලබාගෙන තිබෙනවා. මාරවිල පොලිසියයි මෙහෙයුම සිදු කළේ. සැකකරුවන් ආත්තණ්ඩිය, බෙංගිරිය සහ කුලියාපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් අතර තරුණියක දවනවා. ව්‍යාජ විවාහ සහතික පත් සහ වීසා පත් කිහිපයක්ද සොයාගැනුණා. පාසල් දරුවන් සහ තරුණයන් ඉලක්ක කර ගනිමින් මත්පෙති අලෙවි කළ ඖෂධ අලෙවිසලක් වැටලීමට වැලිමඩ පොලිසිය සමත් වුණා. ඊට සම්බන්ධ සැකකරුවෙකු සහ මත්පෙති තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒවා අදාළ අලෙවිසල තුරදීම පානය කළ යුතු අතර ඉන් පිටතට රැගෙනීම තහනම් කරමින් ඉතා සූක්ෂම ලෙසයි ජවාරම පවත්වාගෙන ගොස් ඇත්තේ. තලව කැලේ වනිගසේකර පෙදෙස නගර සභා නිවාස ව්‍යාපෘතිය ඉහළ කොත්මලේ ජලාශයට නායාමී අවධානමක් පවතින බව පවසමින් එහි පදිංචිකරුවන් උද්ඝෝෂණයක නිරත වුණා. නිවාස යෝජනා ක්‍රමය නිවාස 85කින් සමන්විතයි. ආරක්ෂිත පැතිබැම්මක් ඉදිකර දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.
ඉහළ තැන්වලට දැන්නුවා නමුත් කිසිම පිළිතුරක් නැහැ මීට ඉස්සෙල්ල තමයි ඉහළ කොත්මලේ ජලාශයේ ඔය පැතිබැම්මේ හදන්න ඕනේ නමුත් දැන් ගොඩක් කල් ගිහිල්ලා වැඩි දැන් ගොඩාක් අවදානම් තත්ත්වෙට තින්නේ උඹනි ජනාධිපතිතුමා අගමැතිතුමා මේකට මැදිහත් වෙලා අපිට පිළිතුරක් ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා වහින වෙලාවට ගොඩාක් බයෙන් ඉන්නේ කොයි වෙලේ අපිට අනතුරක් වේද කියලා දන්නේ නැති නිසා මුණින් අපිට විසඳුමක් ලබා දෙන්න කියලා බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බස්නාහිර පළාතේ පුරන් කුඹුරු හෙක්ටාර 11720ක් වගා කිරීමේ වැඩසටහන ආරම්භ කරමින් හෝමාගම බටවල ඉහළ වෙල්යාහිදී වප්මඟුල් උත්සවයක් පැවැත්වුණා. ඒ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් ගොවීන් සඳහා ගොවි උපකරණ ප්‍රදානයද සිදු කෙරුණා. බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය සහ පළාත් කෘෂි සේවා අධිකාරියයි උත්සවය සංවිධානය කළේ. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk